හරි නැහැ. ඒ නිසා ෆොටෝස් ටිකක් ගන්න ඕනේ. යමුද? කොහටද? අපේ ස්ටුඩියෝ එකට. දෙමිනේ යම්. මෙයා කොමර්ෂල් එකකට තියා මීට කලින් ෆොටෝ හැකටවත් ඉඳලා නැහැ. කොහ මෙහෙට එන්න. මං කරන විදිය හොඳට බලාගන්න. මේ විදිහටම කරන්න හොඳ. තේරුණාද? ඔයාලගේ බොස්ගේ කම්පනි එක වහන්න වෙයි දන්නේ මේ අවදාල කමර්ෂල්ස් කරලා. හරි හරි කුරුළු, ඔයා වැඩේ කරගෙන යන්න. ඔන්න බලන්නකෝ, ඔයාට hina කාලා මැරෙන්න පුළුවන්. ඔගලොන්ගේ මෙතර මොක්හරි වැඩකට කුරුළු කෙනෙක් ආවද? ආ මිස් කුරුළු. එයා ඇතුළේ ඉන්නවා. හරි. මේ මට පොඩ්ඩක් මීට් වෙන්න ඕනේ. මේ හරි කියලාද අභිමන් කියලා කෙනෙක් ඇවිල්ලා ඉන්නවා කියලා. සෝරි සර්. මේ වෙලේ නම් මිස් කුරුළු මීට් වෙන්න බෑ. එයා ඇතුළේ පොඩි වැඩක ඉන්නේ. ඔය පස්සේ ඉන්න. රවුන්ඩ් කොච්චර ලඟයි මගින්? පැකින් වගේ.
සුපර් ඔයාට පැයක්වත් කියන ඉක්මනට අල්ලගත්ත you are too talent thank you so much මට අතේ ෆොටෝස් ටික දෙනවද අපේ අම්මට පෙන්නන්න හරි මම ඔයාලට CD එකට දා දෙන්න thank you හරි එහෙනම් ඔයා යන්නකෝ මම ෆොටෝස් ටික දෙන්න මදු she is unbelievable පෑ භාගයක්වත් ගියේ නැහැ ඔයාලගේ බොස්ගේ චොයිස් එක නම් හරියටම හරි ඔව් ඉවරයි හරි මම ඔයාලට ෆොටෝස් ටික ෆෝවර්ඩ් කරන්නම් ඕකේ බයි මදු මේක තේරුම ඔයා මට කිව්වේ මොකද්ද මොනවද මේ වෙන්නේ කුරුළු පර්ෆෙක්ට් නේ ඔයා මම කියන දේ විශ්වාස කරන්න වින්දියා දැනට පැය භාගයකට කලින් මහා ගොන් විදිහට ඒ පෝස්ට් දුන්නේ මම එයාට කියලා දුන්නේ ෆොටෝස් වලට ඉන්නේ මෙහෙමයි කියලා මදු ඔයා දන්නේ නැද්ද කුරුළු ගැන කුරුළුට මොකක් හරි වැඩක් බාර දුන්නොත් එයා ඒක අකුරටම කරනවා Excuse me, Madhu. Photos ටික ආව නේද? එවන් නැති. මම තාම බැලුවේ නැහැ. ඒව ටික හොඳට තියෙනවා කිව්වා. Still photographs වලට ඉන්න එක එච්චර අමාරු දෙයක් නෙවෙයි. ඔයා මොකටද මේක අසිට රින්ගුවේ? මොඩල් කෙනෙක් වෙන්නද? නැහැ වෙන්ද? ඒවනත් දැම්මට හිතෙනවා මොඩල් කෙනෙක් වෙන්නත් එච්චර ලොකු සුදුසුකම් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. ඔයා හැමද හිතන් ඉන්නේ? ඔයා හිතන විදිහට මොඩල් කෙනෙක් වෙන එක ඒ තරම් ලේසි දෙයක් නෙමෙයි. ලංකාවේ හතර වටෙන් දවසට 500ක් විතර එන මොඩල් කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙයි. වෙන්න ඇති වින්දයා. ඒත් ඒ අයගෙන් කීයෙන් කී දෙනාටද මේ වගේ චාන්ස් එකක් හම්බ වෙන්නේ? මට ඒ චාන්ස් එක හම්බ වෙලා තියෙනවා. වාසනාව විතරක් මදි මොඩල් කෙනෙක් වෙන්න. ඒකට ලොකු කැපකිරීමක් තියෙනක් තුන. හැබැයි මං හිතන්නේ අභිමන්ගේ සෙක්‍රටරිට පුළුවන් වෙයි කියලා එච්චර ලොකු කැපකිරීමක් කරන්න. මොකද මං දන්නේ කුරුළු කවුරු හරි පොඩ්ඩක් සැරෙන් කතා කරපු ගම අඬන්න බලාගෙන ඉන්න කෙනෙක්. ඒ කුරුළු මැරිලා ගොඩක් කල් වින්දයා. හතරම් වින්දයා ඒ දවස්වල මං අඬපු තරමට මගේ ඇස් වලින් කඳුළු පිට වෙච්ච තරමට දැම්මට ඇත්තටම දුකක් දැනුණා තැඳෙන්නේ නැහැ. ඇඬෙන්නේ නැහැ කියන්නේ වින්දයා. ඇඬුවට මගේ ඇස් වලින් කඳුළු වෙන්නේත් නැහැ. කුරුළු මම ඔයාට එක දෙයක් කියන්න මොඩල් කෙනෙක් වෙන්න ටැලන්ට් එක අඩු වුණාට කමක් නැහැ හැබැයි ඇටිටියුඩ් එක වැරදි නම් රැඳෙන්න බෑ නියම තැනකදී නියම විදිහට හැසිරුනේ නැත්නම් මේ ෆැෂන් ඉන්ඩස්ට්‍රි එකේ රැඳෙන්නත් බෑ ඒක මම මතක තියාගන්නම් මදු අනිත් එක ඉතින් ඔයා ඉන්නවනේ මගේ ළඟින් මාව ගයිඩ් කරන්න මං ගිහින් එන්නද ඕකේ මං කෝල් කරන්න බයි වින්දයා ගුඩ් බයි මදු මේ කෙල්ල මෙතන අල්ල ගන්න ඔයාට වෙන්නේ අද්දක බැඳගෙන ඉන්න තමයි මම කියලා මොනා කරන්නද වින්දයා කුරුළු ටැලන්ට් ෂට් අප් මදු එයා ටැලන්ට් වෙන්නේ නැති ඒ වුණාට එයාට මල් ළඟට කිට්ටුවෙන්න තව අවුරුදු දෙකක් පත්තේ. මං හිතන්නේ මට ඔයාගෙන් ඊට පස්සේ වැඩක් නැති වෙයි වගේ.
මිස් කුරුළු මොකේ දාවේ? මම ටැක්සි එක ආවේ. ආ එහෙමද? ඉතින් මම ටැක්සියක් කතා කරලා දෙන්නම්. මෙතන ටැක්සි ටිකක් අඩුයි. අනේ ඒකට කමන්නේ නැහැ මම ඉස්සරහින් නගින්නම්. කුරුළු මේ මෙතන වැටි ඉවර. හරි ඕකේ මම එහෙනම් ගෙයින් එන්න. ඕකේ මිස් කුරුළු. අහන්න දෙයක්ද කුරුළු? ඇවිල්ලා නගින්න. මොකද මේ කරන්නේ? මං ඉතින් මේ හැමදාමත් එනවා යනවා. මොකද කරන්නේ මේ? ආ මේ පූජට gift එකක් ගන්න ආවද? පූජ? ඔව්. මම මේ පූජට gift එකක් ගන්න කියලා ආවා. ඉතින් කොහොමද? මේ තාම ගත්තේ නැහැ බල්ල ගන්න ඕනේ. යම් කැතරට මම ඔයාලට 30% discount එකක් කරන් දෙන්න. 30%? ඒ කොහොමද? මං තමයි මෙතන brand ambassador. What? ඒ වඩ විශ්වාස නැද්ද? යන්ක ඇතුළට. ඒ අපි පස්සේ බලලා ගමු. පස්සේ මොකටද දන්නේ? එන්න. එන්න නමයෝ. එන්න ඇතුළට. මිස්ටර් ධනවර්ධන මම අමතක වෙලා මගේ ෆෝන් එක මදුගේ රූම් එකේ දාලා ඇවිත්. අයියෝ මම බය වෙච්ච තරම. දැන් ඉතින් මොකද කරන්නේ? මං කියන්න. අපි දැන් ගිහ ළඟටම ආවානේ. ඔයා යන්න. මගෙන් අරන් එන්න. මිස්ටර් ධනවර්ධන කොහෙද යන්නේ? මං ඔෆිස් එකට යන්නේ. එහෙනම් මාවත් ගෙනින් ඔෆිස් එක ගාවින් බස් ගන්න. මං ෆෝන් එක අරන් ගෙදර යන්න. ඉතින් ළමයෝ මට පුළුවන් නේ ඔයාව ආපහු ගෙදරට මැරලවන්න. කරදරයි නේ. මොන කරදරයක්ද කුරුළු? ඔයා දැන් අපේම කෙනෙක් නේ. කියන්නේ මේ මයි ක්ලයන්ට් කෙනෙක් කියලා. ඩිස්කවුන්ට් එකකුත් දාලා දෙන්න කියලා. ඔකේ මිස්. මොකද මේ?
නෑ මොකුත් නෑ. ඇත්තටම මේ බ්‍රෑන්ඩ් එක සුපර් බ්‍රෑන්ඩ් එකක්. ඇත්තද? මේ කුරුමි ෂොප් එකේ මොකද කන්ටැක්ට් එක තියෙනවද? ඉන්දියා මොකද මේ? මගේ ෆෝන් එක මදුගේ රූම් එකේ දාලා ගිහින්. ඔයාට පුළුවන් දෙයක් අරන් එන්න. ඕකේ මිස් කුරු. චුට්ටකින් මම අරන් එන්න. මොකද කුරුල්? ඔයා හරියට නිකම් අභිමන්ව මීට කලින් දැකලා නැති ගාන්ටි. මම අභිමන්ව මීට කලින් දැකලා තියෙනවා. ඒ වුණාට එයා ඔයත් එක්ක දකින්නේ පළවෙනි පාරට. මීට පස්සේ ඔයා අභිමන්ව දකින හැම වෙලාවකදී මමත් එයාගෙන් ඉන්නවා දකින්න. ඇත්තද? Congratulations. මින්දා මොකද කුරුළු කිව්වේ? කුරුළු මොකද මෙයා කිව්වේ? ආමිස් ෆෝන් එක. මිස් මදෝ කරන් තියලා තිබුණා. Thank you. එයාට thank you කිව්වා කියන්නේ. Bye Vinda. මමද කුරුළු කිව්වේ? ආ මමද? මම කුරුළුට කිව්වා ඔයාගේ ඔෆිස් එකේ වේකන්සි එකට ඇප්ලයි කරන්න. අතනට එන්නද? නෑ කුරුළු. පස්සේ දවසක එන්න. ඉක්මනට ඔෆිස් එකට යන්නත් තියෙනවා. මන්නේසා කරදරේ නේ? නෑ එහෙම දෙයක් නෑ. මේ කුරුළු මට වගේ පුංචි දෙයක් අහන්න තියෙනවා. ඇහුවට කමක් නැද්ද? අහන්න. හැබැයි මේක ඔයාගේ පර්සනල් දෙයක්. මම තීරණය කරා වින්දෝ මෙහෙ වැඩට ගන්න. චාමන්ගේ සෙක්‍රටරි විදියට. කුරුළුගේ ෆොටෝ ෂූට් එක කරමු. හැබැයි කමර්ෂල් එකට වින්දේව ගම.